අද වන විට පාර්ලිමේන්තුවේ අයවැය ව්‍යාජය පැවැත්වෙනවා. හෙට අයවැය සඳහා අපි ඡන්දේ ලබා ගන්නවා. ඊළඟට ඒත් එක්කම ආර්ථික විද්‍යා දැනුමක් තියෙන මේ ආර්ථිකය ගැන කතා කරන කිසිම කෙනෙක් කියලා නැහැ. මේ අයවැය අපිට කරගන්න බැරි අයවැයක්. එනම් මේ ගැන එහෙම විවේචනයක් කරලා නැහැ. ඒ ගැන ඉතාම සන්තෝසයි. දැන් පෝලිං යුගය අවසන් කරලා මිනිසුන්ට කෙලින් හිටගෙන තමන්ගේ ආර්ථික ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේ තමයි මේ බජට් එකෙන් මේ අයවැයෙන් විශේෂයෙන්ම සාමාන්‍ය දුගී දුප්පත් ජනතාවට සහන ලබා දෙන අයවැයක් බවට පත් වෙලා තියෙනවා. උදාහරණයට ඇඩ්‍රස් එකක් තිබුණ නැති ජනතාවට ඇඩ්‍රස් එකක් ලබා දෙන අයවැයක් බවට පත් වුණා. මොකද එහෙම කියන්නේ නිවාසවල අයිතිය තිබුණ නැති ජනතාවට, තමන්ගේ ලිපිනයක් හරියට තිබුණ නැති ජනතාවට දැන් ඔන්න තමන්ගෙම කියලා ගෙදරක අයිතියක් ලැබෙනවා. ඉඳ තමන්ගෙම කියලා ලිපිනයක් ලැබෙනවා. රටක් හැටියට අපි බංකොලොත් තුන රාජ්‍යයක් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරා කියන සහතිකේ ලබා දෙන්න පුළුවන් වෙනවා. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් මුදල් ඇමතිවරයා හැටියට, ඒ වගේම ජනාධිපතිවරයා හැටියට එතුමා මේ රට ඉතාමත් නිර්භීතව අභියෝගවලට මුහුණ දෙමින් මෙහෙවනවා. මේක තමයි ජනතාවට ලැබෙන ප්‍රධාන සහන ටික ලැබෙන්න ප්‍රධානම හේතුව. ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා, විශේෂයෙන් මේ රාජ්‍ය ආදායම එකතු කරන තැන වැඩ කරන රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනා එකතු වෙමු. මේ මාස ඉතිරි දවස් මාස එකහමාරක කාලය තුළ අපි මහන්සි වුණොත් අපිට පුළුවන් අපේ ඉලක්ක වලට යන්න. ඒ ඉලක්ක වලට ගියොත් අපිට පුළුවන් ජනතාවට තව තවත් වැඩියෙන් සහන දෙන්න. මේ ආර්ථිකය හදන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි. ඒ නිසා ඒ මතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන තියෙන ආකල්ප සුබවාදී විදිහට ඉදිරියට යනවා. ඒ හරහා රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ 2024 න් තව තවත් ප්‍රකෘතිමත් ආර්ථිකයක් රටට ලැබෙයි කියලා.